දමන්තා චක්කවාලේසු අත්‍රගච්චන්තු දේවතා සද්ධම්මං මනිරාජසසනන්තු සද්ගමොක්කද දම්මසවනකාලෝ අයංබදංතා දම්මසවනකාලෝ අයංබදంතා දම්ම සවනකාලු අයංබදන්තා නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගව අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස් භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස සද්ධහා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්න ප්‍රඥානාලි කාවත්තුලින් ලෝකය පුරහාා විසිරුවා හරින එවතුම් වූ ධර්මදේශනා මාලාවේ තවත් එෙක් ධර්මදේශනාවක් සඳහා පින්බර දායකත්වය මෙම තුම් ර්ම දශය ස දාශද ැති දායකත්්‍ය ද නු ලබන්නේ අංක දෙශ අසුවක ගොඩ පැළගෙලිියඔය පදිංචි සමා බදුරලිය මහත්මියය විසින්. අරමුණ ලද උතුම් මිනිසත් බවතුල ජීවිතය ජීවත් කරවීමට හා ධර්මමාර්ගය පිහිටා ඉදිරියට යාමට ඉමහත් අනුග්‍රහයයක් දැක්කෝ සත්පුරෂ කල්ලාාන මිත්‍රයකු සිරිසේන බදුරලිය ස්වාම්පුෘෂයාාටත් මෙම නිර්මණ ධර්මය දැන දැක ගැනීමට. සැවින්ම අත්තලක් සැපෙවූ ලලිත් චාමිනි, ඉනෝකා රොහාන් යන පින්වත් දරුවන්ටත් සනිති වීදු සහස් ැනකුඩා දරුවන්ටත් මෙම උතුම් ධර්මය අවබෝධ කරගනිමින් සියලු සසර දුකින් මිදීම පිණිස සක්තිය දෛරය කල්්‍යාන මිත්‍ර ඇසුර ලබේවා ආශරවාද කරමු. සැමඩම අර්ථයෙන් ධර්මය අනුශාසන කරන ගෞරවනිය දේශකයණන් වහන්සේටත්. ක සියල්ම මහා සංගරත්නයටත් සත්පුරෂ කල්්‍යයාන මිත්‍ර පිරිසටත් සියලු දැමි දෙවිවරුන්ටත් පින්බලා පුරොත්තුවන සීරු සත්්‍යයන්ට සසරුදුකින් මිදීම පිණිසමේ උතුම් ධර්මදානය කුසලය හේතු උපනිශ්‍රය වේවා කියල ප්‍රාර්ථනා කරනවා ලෝක් පීඩාවට පත් කල වසංගතරෝගය දුරවී සියලු ඉහාපත උදාවේවා කියල ප්‍රර්ථනා කරනවා. මේ අරමුණ ඉටු කරගැනීම විිශෙන් නුක්තවයි මෙ පින් බරදායකත්තේ. මාාතෘකාවක්්‍ය වලතිීනෝ. එදමයි පඩිච්ච සමුපපාදය පිළිබඳව විඤ්ඥාන පච්ඡා නාමරූපංහා නාමරූප පච්ඡය විඤ්ඥාන. යන ප්‍රත්්‍යය සම්බන්ධතාවය පැහැදිලි කර දෙනමේ නිල්ල සිටිමිය. පිච්ච සමපපාදය ප්‍රශ්නය මාාතෘකාව. විඤ්ඥාන පච්චා නාමරූපන් නාම රූප පච්චය විඤ්ඥාන. විඤ්ඥානය කැනෙ මකක්ද නාමරූප කියන්නේෙ මකක්ද කියලා එසල දැනගන්නෝනේ. විඤ්ඥානය කැන්නේ අරමුණ දැනගන්නා ස්වභාවේ. අරමුණු හයක්තිනවා. එතමයි රූප ආරම්මණය රූපය අරමුණක්. සබ්දා රම්මණය සබ්දය අරමුණක් ගන්දා රම්මණය ගදස්ුවඳ අරමුණක් රසා රම්මණය රස්ය අරමුණක් පොට්ටබ්බා රම්මණය පහස අරමුණක් දම්මා රම්මණය නාම රූප දෙක අරමුණක් මෙන මේ අරමුණු හය පිළිබාඳර දැනගැන්න විඤ්ඥාණී වි්ඥානය කියන්නේ මනසිකාරය සිත එනම් සිත කොහෙද තියන්නේ. සිතක් තියනවද ඔවු සිතක් තියෙනවා කොහෙද තියන්නේ. සිත හටගන්න ස්ථාන තමයි දැන්වුවයි ප්‍රකාශ කළේ. හැබැයි තව සිතක් තියෙනවා ඇති සඳදි විඤ්ඥානී කියන ඒ තර්මුණ පිළිබඳව දැනගෙන ඒගව භවයත්ත එක්ක සම්බන්ධ වෙන ආකාරය එනම් ඇස්සට රූපයක් ඇස ආයතනයක් ය ආයතනෙටිකවේ චක්කා යතනයඒකට ගෝච්චරවෙන්නේ බාහිර රූප රපය අරම්මණයක්න්නේ මොකට සිතක් හදන්නට. අරමුණක් නැතුව සිතක් හදන්න බැහැමේ ලෝකයේ කිසි කෙනකුටේ. එනං රූපය පිළිබාන්ධව දැනගන්න සිත චොක්කු විඤ්ඥානයේ. සබ්දය පිළිබන්ඳව දැනගන්න සිත සෝත විඤ්ඥානයේ. ගඳස්ුවඳ පිළිබාන්දව දැනගන්න සිත ගානවිඥ්ඥානයේ රස්සය පිළිබඳව දැනගන්න සිත ජිවපා විඤ්ඥානයේ පහස්ස පිළිබාඳව දැනගන්න සිත කයිවිඤ්ඥානයේ අරමුණ පිළිබඳව දැනගන්න සිිත මනෝවිඤ්ඥානයේ විඤ්ඥාන හයක් තිනවා සිත පවතිනවා හර්දේ වස්ත ඇසරු කරගෙන හර්දේ වස්තෝ මූලික කරගෙන අපි සෑම කෙනෙකුටම හරදවස්තව කළෙකක්තිේවා. ඒ හරදේ වස්තයෙන් කරන ක්‍රියාව තමයි එක පැත්තකෙන් සරීරේ ලේධාත්තුව හර්දයවස්තුවට ඇතුල්ලෙන තව පැත්තකින් පිට කරනඒට කියන රුදදිර සංසරණය කියලා රෘදිර සංසරණය ඒ හර්දස්තු ඇතු ලතිේන අඩුකෝප ාගයක විටරලයක් හරද කෝෂයකට කියන්නේ. රද ෝෂියය තුළ අඩුකෝප භාගයක විටර ලයක්ක්තිීනවා. එල්ලේ ඇසුරු කරගෙන හටගන්න සක්ති විශේෂයක් තමයි ්ෂිත කියන්නේ සිත පිහිටන තැනන්නේ. සිතයි කියලා ස්තීර දයකොත්තුවයි ශීරියය තුල නෑ විඤ්ඥානිකොත්ත ශරීරය තුළ ස්තීරවනය ඇැබැ අපි හදාගෙන තියන මට හිතත්තිීනව කියලා ඉස්තීරපවතින සිදක්නේ. ඒ සිත හටගන්න හේතුන්ගේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කර න්‍යායත් තමයි මනෙන විලෝකේතියන සියලොම දේවල් ම කොටස් දෙකකට වෙන් කරනවා එකක් සංකත අනිත් එක අසංකත අසංකත කිවේ හේතු ප්‍රත්තයෙන් හට නොගන්න ඒ තමයි නිවන නිවැනි මෙහාටයන යම් ධර්මතාවයක් ඇදද සියල්ල හටගන්න හේතුන්ගේ. දැන් අපි බලම එක හේතුන්ගේ හටගන්නවද කියලා. ඕ කහමද ද අපේ ශරී රේතාවකාරණයක්ත්තින කියන්න. අපි සරීරේ සිත් හටගන්න ඇති ස්ථාන කීපයක් තින. ස්ථාන තුල සිත් හටගන්න සිත් හදන්නත් ද. සිත සම්බන්ධ මංකිවදැයි ලයයක්ත් එක්ක කියලා. එල්ලේ ඇසුරු කරගෙන හටගන්න ශක්ති විශේෂයක් එක තම සිිතකෑ. අපේ ශරීරේත් තියෙනවා අපේ ක්‍රියාත්මකයිව ක්‍රියාවතියන කෙස් කොන්්ඩි කපනකොට රිදෙන්න්නෙත්නෑ ලේ නිත්නය සිත එතන හටගන්නේ. රෝම කූපයන් කපනකොට ලේනෙත්නෑ රිදෙන්නත්නේ සිත එතන හටගන්නත්නෑ. නියපතුකාපනකොට ලේන්නෙත්නෑ රිදෙන්නෙත් නෑ. සි එතන හටගන්නෙත් නෑ. දත යම් පීයකිින් හෝ බ්ලේට්ට ලයකින් වා. යමකින් කැපුුවට රිදෙන්නේ රිදෙන්නේ ලේන්නෙත් නෑ. මෙනම ස්ථානවල සිත් හටගන්නේ. එන සිත හටගන්න කොහ. සිත හටගන්න ලෑ ඇසුරු කරගෙන. සරරේ අනිත් ඕනම තැනකට අල්පෙන්තක්කෝ ය කටුවක් කියල තද කල බල ලේනෝ එතොරිදනෝ එතකොට දැනනෝ අන්න සිද හටගන්න තොරට සිත සම්බන්ධකායක ලත් එක් ඒ පිරිිග්ඩ සිද්ධ ව ෙනෝන කෙනකුට ලයත් එක්කයි සම්බන්ධ අපේ ශරීරය නිර්මාණය වෙලා තියෙන ඇයටකැබල ඉතුන් සයක්ක් ඒ යට කැබිලි ඉතුන්සේ යට සැකිල්ල කියලා කියන්නේ ඒදල පාදාාන්තයක දක්වා ගත්තොත් කැබලි තුන්සිකට කඩන්ඩ ්ලොංගෝ ැබි වෙගලතිී ඇැබ එකට සම්බන්ධය ලතිී ඒයටගැබලි තුන්සිට මස් සඇදලි නමසය කළවලතින මේ මෙන්න බලනම සාරී හැදිල තිනාකාර මස් ඇදිලි නමසය කලවලතින ඒක නහරවල් නමසයකින් වෙලලතින ඒ නහරවැල් නමස්යපුර අලේ ගමන් කරන දස්ත එක පැත්ත තුළල නනි පත්තෙන් පි කරන. අකට කියන රුදිර සංසරෙන්. අ අඩුකෝප භාගයක විට රල්ලය හරදේවස්තු කෝෂය නිරන්තරයෙන් තියනවා ඒ ඇසරු කරගෙන හටගන්න ශක්ති විශේෂයක් තමයි සිිතක. දැන්ගන්න සිත කොහෙද තියන්නේ කර දැනගන්න දක. හැබ අනිත් සෑම තැනකම අර්ලයත් එක්ක සම්බන්ධ නිසා සනය දැනනවා එන ඇසට රූපයක් මුණ ගෙහවුණනොත් සිතක් හැදෙනවා. එහෙම නැතුව අපේ තියෙන වැරේදි අවබෝධය වැරදි දැකීම තමයි මට පෙනෙනවක් කියන කාරණය. යම කේතුල තවතවත් මනස පවත්වනානං තව තවත් ඒ විදිහටම සිතනවනං ඒ විදිහටම කල්පනා කරනවා නං මටයි පෙනෙන්නේ මමයි දකින්නේ මට බලන්න පුළුවන් කියලා ඒම දිට්ටියක් දිිට්ටික යන වැරදි දැකීමක් නිවැරදි දැකීම තමයි ඇසයි රෝපය නිශස්තිිතක් යැදෙනවා. හොද බල හොයල බලට් පරික්ෂ කරල බලට් පුද්ගලයක් නැති සත්්‍යයෙක් නැති ජීවයෙක් නැති ක්‍රියාවක් පමණක් ඇති ඇසේ ක්‍රියාකාරිීත්්‍යය ඇස පුද්චලෙකුට අයිත්තයක න්නෙම සතරමහා දහතුන්ට යිතියකක්. බාහිර රූපය පුච්චලය සම්බන්ධ වනමි සතරමහ දහතුන්ග සකස්ච්චකක්. ඒ දෙකන නිසා හැදන සිතදක සම්බන්ධතාවය තුළ ඇතිවෙන සිත පුච්චලන්නමි එනම් සිත කියනන්නේ පුච්චලයදද සත්ේද්ද ජීවේදද ඇයකට මත්්‍ය අදදාා ගත්ති සිත මගේ ඇ මගේද සිත විඤ්ඥානය තුර පටි සෞපාදය පිළිබඳව විඥාන පච්ා නාම රූපන් නාමරපච්චා වි්ඥාන ප්‍රත්්‍ය සම්බන්ධතාවය දැම ප්‍රත්ථ්‍යය පටන් ගැන්ම පෙන්නන් දෙ පෙස්සෙල් ප්‍රත්්‍යේකයන් උපකාරධර්මය. උදව් වෙන ධර්මය. දැගේ ඇස් ඒ චකු විඤ්ඥාණය හෙවත් එඒ රූප පිළිබඳව දැන ගැනීමේ සිත හදන්න ප්‍රත්්‍යය ධර්ම දෙකක් නේ. ප්‍රත්්‍යයක උපකාරධර්මය මකදදුපකාර ඇස නැමති සතරමහා ධාතුන් හා බාහිර රූප නැමති සතර මහා දහතු. හැදුව සිතක් එවැටක චක්ව විඤ්ඥානය. අන බුදුරජාණන් වහන්සේ පෙන්නන මහනිනි පුච්චලයක් නැති සත්්‍යයෙක් නැති ක්‍රියාවක් ඇති මේ ස්වභාාවය මනසින් දකිින්ඩ නුවනින් දකිින්ටි නොුවනි දකින්න පුළුවන්. කරනු තුනක් එතනතින් ඇස කියන්න වෙන ධර්මතාවය. බාහිර රූප කියයන වෙනම ධර්මතාාවයක්. ඒ දෙකනි සවපදින සිත කියන තවත් ධර්මතාාවයක්. ඇයි මේ ධර්මතාතුන එකට එකතු කල්ලා පුද්ජලේද්දාගන්නේ. සමුතිලෝක පුච්චලේ දකිනවා. පරමාර්තයටිකින් බලන්නකො කෝ පුච්චරයෙක් නේ. එ නැති දන්නේ දැබිම මනස් මනෂට අනුගත කරවිිනති. මනස්්‍ය තුල ගොඩනගාගෙනතින්. එනම් චක්කෝ විං්ඥානය. අරමුණක්ක තම එල්ලුනේ අරමුණක් එතම සිතක් කදන්නන අරමුණක් ඕනේ. අරමුණ තමයි රූපා රම්මණය දැස් දෙක පියාගෙන හිටියට කවදාවත් දෙකීමේ සිත්හ දන්න බේ පුළුවන්දද බ කවදවත් අදන්න බේ. දැ මෙතනතියන හේතු පල සම්බද්ධයක් පටිච්ච සවපපද්ද පි සවපන්නය හේතු පල ධර්මතාව ඇතියන කනයි සබ්්‍යයනි සස්සිතක් ඇවැනිිකා සෝත විඤ්ඥානය විං්ඥානයේ පිළිබඳවනිහන් එතවට ප්‍රත්්‍යයෙන් න පන්ධර්මයක් උපකාරෙන්ගු පන්ධර්මයක් ම කද්ද උපකාරය කනයි සබ්දයය. නයි සබ්දයයි කියන්නේ සම්මුති ලෝකය. රමාර්ත ෝකට ගිහම පරමාර්තයයට ගිහම කනකුත්නෑ සබ්දෙකුත්න. නැති දෙයක් තුළ මනස්ස හිරකරගෙන ඉවා. සිත රදවගෙන තියෙන්නේ නැති දෙයක් පිළිබඳ. සම්මුතියෙන් දකින්න පුරුදධිවෙලා. සම්මුතියෙන් දකින තාක්කල් ධර්මය තේරෙන්නේ වැටහෙන්නේ. නිවන් දකින්න බේ. එන කනක් කියන සතරමහ දහතුන්ගේ ක්‍රියාවක්. සතර මහදාතුන්ගේ කතුවක් තමෝ කන කියල සංඥාවද්දා ගත්ති. එතනතියනෙ ක්‍රියාවක්. බාහිර සබ්දයකයන සතර මහදාාතුන්ගේ ක්‍රියාවක්. ක්‍රියාදකක් සම්බන්ධ වුනත් අව ක්‍රියාවක් පටන් ගත. හැබැයි ඒ අනවබෝධය තුළ මනස හිරකරගෙන ඉන්න පුච්චලයා එකට කියනා මට ඇහුුණ කියලා මඟහගත්තා. එ සමුති ලෝකයේ පරමාර්ථයට ගිල බලන්න කන කියන සතර මහදධහතු බහිර සබ්දය කියන සතර මහද්දහතු එදකේ සම්බන්ධතාවය සිතක් හැදවා. සොත විඤ්ඥානයේ නැද්ද. ඇයි මේ සත්‍යය දකිින් නැත්තේ. නිවවැරදි සත්ත්‍යය බුදුරජාහස පෙන්නල දන නිරදදි ස්ත්ත්‍යය දකින්. තතාගතන් වන්සගේ හම කවදාවත්ව ව නස් කරන්න බේ ධර්මය දැනැගෙන දැකගෙන තේරුම් ගන්න එකක් ද දකින්න බෙයි ඇැබැ සම්මුති ලෝකේ දකින්නේ කනයි සබ්දයයි මට ඇහුුණ සම්මුති ලෝකේ එමක හරිද වැරදි මොකක්ද සිද්ධ වුණේ කනයි කියන සතර මහදාතු බර සබ්දය කියන සතර මහධාතුවන්ගේ සම්බන්ධයක් දෙකේම නැති දෙයක් හැදවා වි්ාන තින්නම් සංගති පස්සෝ කරනතුන එකතු කොල්ලද නිස් පර්්ෂයි නාස්සේ ගන්දයි නි සහැදුව ෂිතක් ඇබැ කියන මට ගන්දයින් හරි සුවඳයි කාටද ගන්ඳ කටද සුවදඒ සම්මුති ලෝකේ ධර්මය තේරෙන්න්නේ ඒ මනසට ධර්මය අවබෝධයනවන මන සහරවන්න ඕනේ පරමාර්ථයට පරමාර්තයට හරෝපාම නාසයක් නෑ එක සංඥාවක් විතරයි.ඒ සඥා වැරදි මිරිංගුවට රැවටුන. ඇැබ මිරිගුව තියෙනවද නැද්ද උත්තර ඇද්දෙන්ටබේ. නැකිවත් පායන වෙලාට තර් පාරට ගිලා හොදර බලතයි අරමකක්දති. හැබැ එතැන්ඩ කියල බැලූත් නෑ. නැති දෙ න්නේ ද මේ මන රාජනතියන්නේ නාසයක් නෑ වන අර කියාවක් මන ශක්තිීන් හතර ක්‍රියාවක් ඒ සාක්තිීනතරේ තවහතරක් තියන වරණ ගන්ධ රස්ෝච සුද්ද අෂ්ට කලාප සුද්දෂ්ට කලාපය. බාහිර ගන්දෙස් මේ සම්බන්ධ වෙන්නේ. හැදුව සිතක් අමට සොදයි මට ගඳහි ඒතාක් කල් වැරදි සිතු විරී දිිට්ටි සම්මුති ලෝකයක ගන්ඩ ජීවත්තෙන්ට ඔන්න නිසා. ඇැබැයි ධර්මය අවබෝධ කරනවා නම් මනසහරවන්ඩ පරමාර්තයට අත්තන්තේරෙන්නේ කවදවා. සිතක් හෙදවා ගාන විඤ්ඥානය ගන්ධ සුවඳ දැන ගැනීමේ සිතක් හැදවා. ඒ සිත අභ්‍යන්තරයේ තිබ බද බාහිර තිබ්බදන එනම් කොහොමද හැද හේතුවන්ගගේ හැදවා නැද්ද. ලෝකයි කාටද මේක මෙහෙම වෙන්න කිය අන්නඩ පුළුව බුද්ධි මත් කෙනෙකොට අක්ඥානටන කොච්චර කිවත්තේරෙන්නේ. බුද්ධ අඇතියන කෙනෙකට තේරු ගන්න පුළා කොටස්තුනක්තිය නමතන කොටස්තුනක ක්‍රියාවක් නාශ්‍ය බහිර ගන්ධය දෙකන ශස්සිීත එ දෙකනි ස ඉසිත එතිකොද මට ගදක් කියයන් එතකොටයි මමක් කොකට දාගයන්නේ එතම අන බෝදධය. ධර්මය තෙරෙන්නේ දිව බාහිර රස්සය පිළිබඳව සිතක් ඇබේ කියැන මට රසයි. පැනිරසයි තිත්තරහයි කහටරහ ඇැමුුල් ලුණු වැඩි ලුණු නෑනමේකි කාටද ලුණු අඩු කාටද ලුණු නැත්ති තිත්ත කාටද. ද සිතක් හැදුවද. කොහමද හැදවෙ සිත දිව බාහිර රස්සය බාරස්ය දිවේ තිබ්බ ගමන් හැදන සිතක්. ෑජනේ මේේස උඩ තිල පැත්තකෙ ද දන්නක බලන්ඩ ජීහ විඤ්ඥාය හදන්න පුළුවන්ද රස දැනගැනීමේ සිටක් හදන්න පුළුවත් වෑන්ජන මේස උඩ ඉන්න පැත්තහි කටත්වහගෙන හදන්න පුළුවන් රස දැන ගැනීමේ සිතක් බෑ එහම් මොකද කරඩුව අරහාර දිවේති යන්්ඩුව තියෙනවකත් එක්කම හැදෙනව දැනද සිතක් දෙ මට රස නෙමේනි ටරසයිද ත මටද තිත්තරස මට දැමුල් රස මමාටද කාටරස ලුණුරස දසිටක් හැදුවද. හේතු පලද ඇයි මේ හේතු ප්‍රත්්‍යය දකින් නැත්තේ. බලන් නොගර ලස්සන්ට බුදුරජාණාන්ස පෙනව මේ වර්තමානය මේ මොහොත්තේ සිදුවෙන ක්‍රියාවලිය. දැ උදේ ආහාරගන්නකොට හැදුව ජීවවා විඥානද මට රසයිද. දැන ගැනීමේ සිට්තිිකක් හෙදුවද මම බොහමත්ම රසවත් ආහාරය බුක්තිවිින්දද. ගන්නතාක් කල් තනාව නිවැරදි ක්‍රියාව දකිනවාද තෘෂ්නාව දුරුවල කරන්න පුුවන් නැත්තම්බ. සරීරය පහස දෙකනනිශසිිතක් සරීරක න සතර මහදහතුන්ගේ ක්‍රියාවලියක්. හිස්සේදල පාදාන්තය දක්කා කොටස්ටික වෙන් කල්ල බලන්නේ. කෙ කියන ්ලද ලො කියන ්ච නිය පොතු කියන ්චලේ දත් කියන ්චලේ සම් කිය ච්ච කල කියන ්චලද සම ස කඳුල කියන ්චලේද සැරව පිත පචකරක කොටස්ටි. ගොඩ නැගිල්ලත්තිීන. මෙ සාලාවතිී න සාලාවේතිීන ලීදු තින න තිනවා මින්න්ති ති න ගල්තිීන වැලි තින වතුරත් එෙක්ක මිශ්්‍රරයයි කරල ද මට ඔක්කම ගලල පැත්තකින් දල ොු ಸලාක්. සාලාවති නොද දැ නගරේකට යනනේ ද ටව එක න් න කිවදයි පිරිසාක්. ටවෙ එකක්කොහෙත්ති. නගරයක්තිී නොද නගරයක් නේ. නගරයේ කියනෙ එක සිතිින් මමාගත්තය එකක් එතනතිනො කඩවල් කීපයක් එතනතින ගොඩනැගිලිටිකක් එතනතිනො මාකටකක් වෙළඳ පොලක්ති නවා. ඉස්පිරිතාලයක් තිීනවා පොලිසියක් තියෙනවා ප්‍රාධශිලේකම් කාරයාලයක්තිී. ද ගොඩනගික්ති නොද නගරයක්ති නොද මකදදතිීන්නේ ඇ මම නගරටි හිමට ටව්මට න්ුව ද ටවමත්තිී නොද දැගිහිංහාවිකොහන්ටද. අ ගොඩනැගිලිට්ටියි අරතාර පාරවාලටිකයි රවෞන්ද බෝටිකයි මාර්කට් පොලිසි තෝඩ ප්‍රාල්සිිලේකම් කාරයල උසාාවිය ඒටික බල්ලාවද නගරයක් බෙල්ුවද? නැසිති මවාගත්තයක් නගරේකයන්න. එන මේ සරීරේකයන්න එෙහෙම එකක් තමයි මම කියලා දාගත්ත රෝගතියනෙ කෑලි ගොඩක් කොටස් ටිගත්තිය එල්ල ගිනන්න තැනින් තැන ැනින් තැන එක කියේවා තියනවා මොලේ කියන එක තියෙ කටුවකින් වට කරලා කුරුම්බල ොඳවාගේ ගිගක්ති ැතුළේ. එතැන ඉදලම එල්ල ලතිීන්නේ සාසනාල ගල නාලි කර දෙකක් තින දට්ටික කෙල්ල තින උඩිනු යතිිනුයි. ඇස් දෙකක් තියන මේකට ගිල්ලල කාන්දිිකෙද තින සීදුරු. දත් උඩේයට දෙක මැද්ද තින දිීවක් කියෙලික. දෙව එක පුද්ජලිද්ද. එතිනි පල්ල එල්ල ලතින පෙන හලු දෙකක් කර්දවස්තුාවක් වකු ගටු අක්මාවක් පිත්තාසයක් ඇදක පුදලලෙද්ද. ටවමටග හිල්ලව ද ටමටදග ඒන පුච්චලය මේකට දාගෙන මනසින් මනසවුල් කරන්නද. නෙවැර දිවදාකින්ට පුච්චරෙක් මෙ තරනේ නොසියල හේතුන්ගේ හටගත්ය. ඇබේ මේ වි්ඥානක කියන ධර්මතාවයන් උපද වන්නන මේ ධර්මතාව ඕනි ඕන ධර්මතාවේ. ශරීරය කියන ධර්මතාවය ඇස කන නනාශ්‍ය දදිව සරීරය. ඒවා ඕනේ සිත්්හදන්ඩ විඤඥානුපදවන්ට ඒක් ය කොට යිතිේ වනිම පුච්චලය කුත්්නෙමින්.ඒ සෑම දේකම සිද්ධවෙෙනන ක්‍රියාවක් ේ uk ක්‍රියාවක ඉවිලි හරි නවතිනවා. එදාට කෞද පරලවගේ කෞද මැරුණ කෞද අාහ්‍රාප්ත කෞද අපත්තුුණ එකක් සිද්ද වන්නේ මදද ක්‍රියාව නැවතුනා. සිද්ධ වෙන්නේ ක්‍රියාවක් ක්‍රියාව නැවතුන ඇතින් පරලවගියාද කවුරුුවරි. මැරුණැද ආමුදුර අපපත් වනාද. දිිටි එ දකිනතාක්කල් දීටි. එනං විඤ්ඥාන හදන්න මේ ඉන්ද්‍රියන් ඕනේ ඇස්ස හෝන සිත්්හදන්න. කනත්වෝනි සිදත්්හදන්න. නාසියත් වෝනි සිදත්්හදන්. දිවත්වෝනනි සිිත්්හදන්. ශරීරයත්වන සිිත්්හදන්න බහිර අරමුණුත්වොනි සිත්තදන්ට මන විඤ්ඥාන එහෙනම් විඤ්ඥාන ඇබැතවික්ක විඥායයක් තියන ද මේකයහන්නේ එක කත පටි සවපාදය පිළිබඳ විඤ්ා පච්චා නමරූපා විඤ්ඥාන පච්චා නාමරූපා මේක කොතන දද පටන්ගත්. බුදුරජාණාන්ස දේශනායක් කළ මේ ලෝකයේ තියෙන්නේ කරනු දෙකයි එතමයි නාමරූප දෙකයි වෙන කිසි දෙයක් මේ ලෝකනේ. මෙ ලෝකේතියන සියල්ලුම දේවල් ොයි ධර්මතා දෙකත්තුළ ඇතුල් කරන ඇතුළත් කරන පුළුවන්. නාමංච රූපංච සිත් අසුනමය පනස් දෙකච්චායිතසික නාමධර්මයන්. වේදනා සංඥා සංකාර විඤ්ඥාන නාමධර්මයන්. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර නාමධර්මයන් අ සියලුම මෙ රූපධර්මයන් රූපකිවේ සත්‍රමහදාාහතුන්ගේ ක්‍රියාවලියයට රූපකිවා රුප්නඒෙවත් වෙනස් වන සභ ට රූපකිීව එසිල්ල වෙනස්සෙනද නැද වෙනස්සවාඒට රූපකිීවා එනම් විඤ්ඥාන පච්චානාාම රූපා පටික්්ෂඋපාදයට අනුව මේක මුල්ලටයනවා පිස්සෙල්ල මොකද වි්ඥානයදැ ප්‍රතිසධ වි්ඥා ගැන කතා කරන්න අපි ප්‍රතිසන්ධ විඤ්ඥානය ගත්තනි සෑම කෙනෙක්ම කොහෙන්ද ගත්යවා භ ආරම්මණයකින් ගත්තේ විඤ්ඥානය එක සම්බන්ධ කලාා වර්තමාන භාවේ මව් කුසට අපි සෑම කෙනෙක් මාවේ මව්කුසිින්ද මොව් බනකන මමත්තාාව හමතය. මෑනියන්ගේ කුසංආාවේ. පළමු පහලො වනේ මෑනියන්ගේ කුස්සි එක නෑකයන්න බැකාට ඔබ තවත් ක්‍රම තුනක් තියෙනවා අන්ඩ ජබිත්තරයක් ඇතුළි සංසේදජ කුණු කානු උපල්ලු අතුර ඒ සත්‍ය පහල වෙන්නේ. ඕපපාතිකව. ඒ අටමහා නිරය තිරිසන් ලෝකය ප්‍රේත ලෝකය, දි්‍යලෝකය රුපාචර බ්‍රහ්මලෝකය, රුපාාවචර බ්‍රහ්ම ලෝකය අසඥ තලය. ඒ ඔපපාතිික ඔපහල වෙනවා. අනිත් තැන් තරන්්ඩජ ජලාබුජ්්‍ය සංසේදජ උපාතික. විඤ්ා පච්චා නම රපා ද විඤ්ඥානය ආවි කොහොමද අරමුණක් අරමුණක එල්ලිලාව අපි සෑම වෙලාවක්කම මේ සිත තියන්නේ අරමුණක බලන්න හොඳට අපි කල්පනා කරනො එමනැත්තං එහෙන්ද කලා සිතක් හදනවා එතවට රූපයක් රපරම්මන සබ්දා රම්මන ගන්දා රම්මන රසා රම්මන පොට්ටබා රම්මන දම්ම රම්මන මෙන්න අරමුණු තුළ තමයි අප සිත පවතින්නේ. අරමුණක් නැතුව සිතට පවතින්න බැහැ සිත පිහිටන්නේ අරමුණක් නැතු අරමුණක්ඕොනේ සිතට. එනම් ඒ අරමුණු තියෙනවා අපි බලවත් කරගත්තඒව තියෙන. බලවත් කරගත්ත අරමුණු තියෙනවා බලවත් නොවෙච් අරමුණු තියවා.ඒ බලවත් ච්ච අරමුණු තියෙනවා විසි නමයක්.ඒ විසි නමේ තමයි සන්දිියකඒ ඒගාව භවයක් හදන්්ඩ උපකාර වන්න සිත් විසිනම තියනවා මද අකුසල් සිද දොළහක්තිනවා අසල් අකුසල් ඒ දොහ සිද්ධ වෙන්න මූලික වෙන්නේ ලෝබයයි දේශයි මෝහයයි එකයන්නේ ආසාවයි තරහවයි හා මුලාවයි එවරතමයි ලෝබි දේශ මෝකින් ඒ ධර්මතාවයන් බලවත්වෙලා සිත හැසිරෙන ආකාරයට කිව්වා අකුසල් කියලා එයි දොළහත්තිනවා. කාමාවච්චර මහකුසල් සිට අටක්තිනවා එකන කාමලෝකවල ප්‍රතිසන්දිි ගන්න දිවිලෝක හය හා මොනුසලෝකේ. ප්‍රතිසන්දිිගන්න උපකාරණ කරන මහකුසල් සිට අටක්තියෙනවා. එතොර දොළහයට විස්සයි. දිහානසිත් පහක්තියනෝ රූපාවචර විතක්ක ਵਿਚਾਰ प्रीति सुख एकाग्रता সহিত 1వని ధ్యానే ਵਿਚਾਰ प्रीति सुख एकाग्रता সহিত 2వని ధ్యానే ప్రీతి सुख एकाग्रता সহিত 3వని ధ్యానే సుఖ एकाग्रता সহিত 4వని ధ్యానే ఉపేక్షా एकाग्रता সহিত 5వని ధ్యానే పంచమ ధ్యాన 20 5 25යි અનિત્યතර තමයි ආක සඥායතන විඤ්ඥානචායතන ආකඥඥාතන නවසඥ ඥශඥායතනය අරුපාාවච්චර ලෝක හතරක්තිෙන. අරූපතල් හතරක්තියන. විසිපාය හතරයි විසි නමේ. මෙන්නම විසි නමයට විතරයි පුළුවන් ප්‍රතිසන්ධයක් කරදන්න. එකන තවභාවයක් හදන්ඩ ඒගාභාවයට අනුවන නියත වසයෙන්ම මේ විසිනමෙන් එක ගණ්ඩ වෙනවා. මේ විසිනමය එක ගන්න. එන බලඩ ොතට අපි ඒව හදලද තිීණි කෙර. කොහම දෙහැදී. ලෝබයි දේශයයි මෝහයයි මූලික කරගෙන සත්ත ගාතනය කළා. කොහම දෙක සිද්දුණ. ලෝබේකැන අස්සාාව. දේශයකැනෙ තරහාව. ඔය දෙකට සිතතුළ ඉ ක්‍රියාත්මකවෙන්න ඉඩදීම මෝහයැයි. ධර්මතා දෙකඩ සිත තුළ ක්‍රාත්මක වෙන්න ඉඩදී. එනම් මෙන බල නක්කුසලයක් සිද්ධ වෙන ආකාරරි. ප්‍රාණගා තකුසලය ගම්මු කපි තමන්ගි ජීවිතේ රැ ගණ්ඩ තින අආසාාවටනය දර සත්‍ය මරන්. නෙද්ද තමගේ ජීවිත රැකගන්ඩ තමංගි ජීවිතය පෝෂණය කරන්න තමංගි ජීවිතය පවත් අන්ඩ තින ආසාාව නිසා සත්‍ය මර්ණ. එ ද න නති ලෝබ යන මීද. ංගේ ිවිත ැකගන්න ාවට තමයි ලෝබ සර්පය අමරන්නේ තමන්ගේ ිවිතේ හානයක් කරයි කියලා හිතාගෙන නමීග තමගේ චීවිතේ රැකගඩ නමේ පාන ගත කල ේවල බාජනයකට හරි වනිින් උපරනක බෝත ලෙක හරි රගෙන ගේ අතට දැම්මන ම එතු ලෝබ එ තියන එ රබය ධානය දුන්නා. ලබ මී. දේශයන් නැකරුණා මෛත්‍රියයතින් බලන්න සිත් හැදෙන කරි සිත හැසිර නාකයි හොඳ පැත්තර හරවන්නත් පුළුව නරක පැත්තර හරවන්න පුළුවන් දෙ පැත්තටම හැර නොසිත. එ හොඩ දෙැ බුදුරජාණන්සේ දේශනා කරන්න අකුසලයක් සිද්ධ වෙන්න න කරුණු පහක් ෝනිි පනති සතෙක් පනති සතෙක්ව තමුන් දැනගන්න නි ැරීමේ චේතනාව පහල වෙන්න ඕනනි උපක්‍රමය සකස් කරන්න ඕනි ක්‍රියාව යෝොතු වන්න අරුණු පහක් සිද්ධ වනහම එක කර්ම පතයක් පතයක් කියනේ දිගයි දිග එක එදවට ඒ සිතේ බලවත්ව සනිටහන්නනවා සතෙ හෝ පුද්චලේ ගාතනය කරලා බලන එක සිතේ මකණ්ඩ පුලන්දිගේ කවදාවත් මකණ්ඩබේ කවදාවත් මකණඩ බේ සිතේ තියනවද නැදද තියනවා ඇ රඟ කුසලයක් තො ලෝබ මූලිකවුුණා සත මරණ්බය කරුණාවෙන් මෛත්‍රී මොකැන්ද මර දේශයෙන් දතකට ඉඩදුන්නේ මොේ දකර ලෝබ දේශ මොහෝ අකුසල මූල ධර්ම ගාතනය කළා ද අරමුණත්තියනවා මොකටද විඤ්ඥානයට එල්ලෙන්ට කොතනදීද. මේ බයි අවසාන චුතියදී මේ බවය අවසන චෘතියේද එල්ලට අරමුණක් හෙදවා. දවාරමුණ එන එල්ලෙන්නේ ො ඒගා භවි ඇන්ට ඊගා භාවයට අන්නන අරමුණක් ඕන අරමුණක් තමයි කර්මය කර්මයක් හැදවද නැති දෙවකර්මය මහොද පැත්තට හරමකු කොහොම එා සත්ත මරන්නපා මං ඒකාට අභේධානය දෙනවා ගත්ත භාජනයකට හරි තොන්්ඩුවකට හරි අරගෙන යා බෝතලකට හරි දාගෙන සතට සුදදුස සු පරිසරයක ජීවත්තන්නේ සදාගිල මුදහැ. දෙකම කරන්න පුලන්න්නේ දැමකක් හොඳේ. දෙ හොදේක ගණ්ඩුව ඇයි නරකේක ගන්න. නරකයක ගත්තුොත් දුක්විදිින්ඩ ඒයකතම බුදුරජාන්ස දේශනනා කලේ ක්කුසලයක් කොත්තු විපාකයක් තියෙනවා කුසලයක් කළ තුතිපායක් තියෙනවා දාරමුණක් හැදු එල්ලෙන් එකකො දැන් හොදරමුණනත්ද හැදවේ නර හරුණද ඒ තමතමක් සතුකාරයක් තමන් සතුකාරයක්. කියන්නේ පෙන්නන්නේ හොඳ නරක බුද්ධයෙන් ගණ්ඩෝනි මං හොඳ පැත්තට යනද නරග පැත්ත යනවා. නරක පැත්තේ විපාකයක් පෙන්න්නන්න පුළන්ඔන්න ඒහම ප්‍රාණගාථ අකුස්සලේ විපාකය තමයි නිරයඋපදිනක ද නිරේ තියන තැන කියඩන ගෞ ප්‍රෘතියට යොතුන් පාලොස් දහක පිටින්තිෙන පලවෙනක. යොදුන් එකන සතපුම් දර්ශයක් පාලොස් දක් ක පිටින්න්තියෙන පලවෙෙන ඒක සංජීව නිරේ ප්‍රාණගත් අක්කුස්සලය කරන උපදින්නේ නිරේ බැරිවෙලත් මනුසලෝකටවත් අඩුවයිස මේර ඒක දකින්න බැරිද එක ඇහන්දකින්න පුළා මොකද ඒ අඩුවයිස මැරිච්චික ඒකට හේතුව දකින්න ඕනි කොහන්ද මනසින් අන්න ධර්මය දැක්කා එකට හේතුව දකින්න නොනේ මනසිං එයා මේ කර්මය කල්ල විල්ල තමයි මේ තරන් ඉක්මනට මේ ලෝකෙන්ගිය ඉතන් අඩල වැඩන්නේ සෝක වෙලා වැඩන්නේ කනගටු වෙලා වැඩන්නේ ඇයි පුච්චලේක් නෑ පුච්චලෙක් නෑ සත්්්‍යේෙක් නෑ චීවෙක් නෑ ක්‍රියාවක් තියෙන ක්‍රියාවට තව ක්‍රියාවක ප්‍රතිපලහම්බේන තවත් ක්‍රියාවකෙන් ප්‍රතිපල හම්බේන කොහේද නිරයි අටමහ නිරේ පලමණනික සජී සංජීව තියෙනවා මිනිස් වර්ෂ වලින් නෙමෙයි නිරේවර්ෂවලින් මිනිස් වර්ෂවලින් අවුරුදු ලක්ෂ නමයක් සංජීව නිරේටික දවසයි. මේ අවුරුදු නමලක්ෂයක් සංජීව නිරේටික දවසයි. ඒන්තියක් මාසයි ඒන් දලා අවුරුදැයි ඒන් අවුරුදු පන්සීයතිෙනවා. හොඳයිද සර්පය මරන්නයන්නෙ. විනාඩියක් කැන්නේ අවුරුදු නිරේවර්සවලින් පන්සීයක් මේ අවරුදු දෙකෝට හැත්ත ලක්ෂයක් සංජීව නිරයට මාසයයි. මේ අවුරදු දෙකෝටි හත්ත ලක්ෂයක් සංජීව නිරයට මාසයයි. මේ අවරුදු කෝටිත් තිස් දෙකයි ලක්ෂ හතලයක් සංජීව නිරයට අවුරුද්දයි. එයින් පන්සිීත්තියනවා. සතාමරන්න්න යන්න විනාඩියයි දෙකයි. විපාකය ? ද අරමන ගත්තනේ එල්ලෙන් අරමන කතා ගත්තා තැරෙනවද ද මේද වසල කටින පින්කම් කරනවානේ. කමාවචර කුසලයා. එදන සිතති ඇනක් මන පැත්තරද කුසල පක්ෂයට කුසල පැත්තර මෙතන ලෝබියනේ මෙතන දේශයනෑ මොහයත්නේ. තමන් සතුවස්තුූන් අන්න අයගේ යහපත සදා පරිත්‍යාග කිරීම සිතින් මේ ද කටින පින්කමට සසා සම්න්ධින්. දුක්මහන්සයෙන් හරි හම්බ කරගත්ත වස්තුවක් සැදැහැ සිතින් පරිත්‍යාග කල සතුටක් ලබන්න නෙමේද කටින පින්කමට සහ සම්බන්ධ වෙන් එත ලෝබයක් නෑන තරන. ත ලෝබසාගත සි තක් නෙමේ. එදන තියන කරුණා මෛත්‍රී සාගත දේශයෙන් නෙමේ කටින පින්කමට සහභාගව කටින චීවරයට අතතියන්නේ තරහන්ද කවුරුවත් එන්නේ හම මෛත්‍රීෙන්න්නේ සද්දහල් සම්පන්න වෙන්නේ දර දේශයක් නෑත ෝබි අදේශයයක් නැත අතර මොයත්න එ අන්න කුසල් සිතක් හැදවා දැම් මේ කාරමුණක් කොහම දරමුණක් වෙ මේීදැන් කටන පින් කාම් කාලය මේ නොෑම්බර් මාන්සි පොයිං ඉවර වෙනවා ඉල් පොයිං ඉවරය ඇැබැ මේක සිතින් අයින් කරන්නේ අයින් කරන්න බැහ සිති මකණ්ඩ බෑ මරන මොහත සිහිකරන්න අරමුණක් හැදවා දන් තේරෙනවාද. මරණ මොහොතෙස් තමන් විඤ්ඥානයට අරමුණු කරන්න දෙයක් හදා ගත්තා. විඤ්ඥානයකය අරමුණ දැනගන්න අස්වභාවේනි අරමුණ දැනගන්න අස්වභා ේතකොට අවස්සාන අවස්ථාවේ තර වි්ඥානය එල්ලනවා ආරම්මන මනාරම්මනයේද කුසලා රම්මනය ඇැබැයි අකුසල්ල හැදී අකුසලා ආරම්මනයයට එෙල්ලන්න පුලුවන් දැන්වෝ එකකිවේ කුසලාරම්මණයක එල්ලුවත් මේ එක කාරණයක් විතරක් කරගෙන පංච සීලේම කියන්න ගියොත් පැයක් මේ එකට කියන්න පුළන් එ කුසලාරම්මණයක එල්ලනවාද පේසිත අ නිරේ මිනිස්වර්සවලින් කෝඩිති දෙකයි ලක්ෂහතලිය මිනිස්ර් වලින් තොඩ ඒතරම් දීර්ග කාලයක් දුක්වෙදින්න නිරයට යනවාද විඩි දෙහෙක විනාඩියක අකුසල කර්මයක් කරලා එහෙමනැඇත්තා මේ කාමාවෙච්චර කුසලයක් කරලා දිවිලොක හයක්තිනවා මනුසලෝක ඇත්තිීනවා. ප්‍රානගාතයෙන් වලකන පුච්චල්ලයා මනුස්සලෝක උපදිනාාවද දීර්ඝාශ ඳනවා. අවුරුදු වස්සුව යනුව යනූ පහ යනු හතරයි රැංගලන්තේ මහරච්චිනට දැ අනූ හතරයි. ති උපන්දා ඇඳලම රජස් සැප විඳල ආයසත් අතිසේ උපරරිම්ම විින්දනය කරන්නද. කොහෙන්ද ගෙනාවිේවා. ඇයි මෞකුස එලියට එනකොට මැරෙන්නේ. සතියෙන් මෙරෙන්යයි. මාසේ මෙරෙන්න්නේයි. කෞද මේක පාලනය කරන්න එතුකොට කර්මය විසිෙන් පාලනය කරනවා. දැ පැහැදිලි. දෙදොර විඤ්ඥානයට සම්බන්ධ වන්න විඤ්ඥානයට බැස ගණ්ඩ අරමුණක් තියනවා දැමකදද ගන්න කුසලාරම්මණයක් ගන්න ද කුසලාරම්මණයක් ගන්නාද. මහොදක ගණ්ඩි අපටඕේ හොදේන? මාකට් එකට කියලලා මොනාද තෝරන් නරක් ච්චේවද කල්ිකුත ච්චේවද හොඳේවද. අහන හොද එක ගන්ඩ එක හොඳනාරක දේරුන්ගන්න පුළුවන් කාඩද උසස්සූ මනසක්තියනයිට එයට මනුස්්‍යය කිවා උසස්සූ මනසක්තියන එකනට මකක්දිකෙන් මනුස්්‍යය ඇේ මනුස්්‍යයත්තින්න තිරච්චාන මනුස තිරෂ්ටාන මනුස්ස ප්‍රේත ಮನು ಮನು್ಸ ದೇವಮತತಿ ತಿಸನ್ನವಗೆ ಮನು್ಯತಿನ ನ್ದೆನ ಪ್ರೇತಿಯಗ ಮನತಿ ಮನಯ ಮನು್ಯವಗೆ ತಿನ ಮನುಸ್ಯ ನැದ್ದೆ ವಿವರುವಗೆ ತಿ ನರ ಹರವನನೆ ಮಣಪತ್ತರದೆ ಹರವನೆ ಕುಸಲೇಟ ವಿಪಾಕ್ಯ ತ್ತಿನು. ඒ ವಿಪಾಕ್ಯ ಸುವದಾಯಕයිೆ. සැපවිපාක් අපි සෑම කෙනෙක්ම කැමැති දුක්කින් ඉන්නද සැපවිඳින්. සැපටන කැමති. අන්න බුදුරජාන් වස දේශනාක එනයි ොර විඤ්‍යානයට අරමුණු හදන අපි තේරෙනවත්. දැ හොදර පැහැදිරී කනයි සබ්දයයි තොට සබ්දා රම්මණය. එක ආරම්මණයයක් සිතක් අදන්න. සොත විඤ්ඥානය සබ්ද පිළිබන්ඳව දැන ගැනීම සිිතක්කද. එමන තො සිතක් දන්න. බ එන අරමුණ එනමේද ල්ලිලාතින් සිත? ඳද සුවද ැන ගන්නනම් බාහිර ගන්ද සුවද නාශේෂ් පර්ෂ වෙන්නවවා. තොට තක් ඇදෙනවා. වැඩිකවා ගන්ධා රම්මණය අයන සිතඒ ආරම්මණය එල්ලේ නම්. තොර රසා රම්මණය බාහිර රස්සය තොරේක බාහිරෙන් තිබව කොච්චර රස දැන ගැනීම සිත්්ධන බෑ එක දිවේ තිබ ගමන් සිතක් ඇදෙනවා. හැබේ එකට එන්න එලන සිතක් නම් එතන විඤ්ඥාන එල්ලලා අර්මුණේ රසට කැමතිදනද . රනීත රසමහෝ ති රසා රම්මණය ආරම්මණය. අවසාන අවස්ථාවට ගන්න ආරම්මණය මනආරම්මණය අ ජීවිතය තියෙනකම් හොඳට කාප රස කරකර විින්දනය කරර කාපවා. අවසාන චුතිසිතට ගන්න අයි රසා රම්මණය කියන්න දුපදින තැන. දොරමුල් ඉන්න ප්‍රේතිෙක් වෙල. ගෙදර්ම දොරමුල් ඉන්නවා. මොකල. ප්‍රේතිීක්. ත කුසේ පැති කරෙක් කෙකින්නවා. අර කෑමෝල සුවදල්ලනවා නැද්ද ප්‍රේතු එති ආරමණයක් ගත්තා. මොකටද සිත එල්ලන්ඩ. සිත එල්ලන්න එන ආරම්මණයක් එකවට අවසාන චුති සිතේද ගන්නේ ඔ ආරම්මණය එකක් කරගෙන එකගව භවිටයනවා. රපරමණ සබ්ධරම්මන ගන්ධාරමන රසසාරම්මන පොට්ට බරම්මන දම්මරම්මණ . විං්ා පච්චා නම රප. ැ තුර විඤඥාය හරිද පැදිලේද දැ විං්ඥාණය කැනෙමකක්ද. තර මොන ඥාන හදන් ඕොනය පිද. කුසල පැත්තට හරවනවාද විඤ්ඥානය මනසිකාරය සිත එමනත්තා නරග පැත්තට හස්සරන. දෙ පැත්තර හසරන පුල ඔබැයි විපාක දෙකයි. යාදිසං වපතේ බීචං තාදිසං හරතය පළන් කල්්‍යාන කාරි කල්්‍ය අනම් පාප කාරිච්ච පාපකා. පාපයට විපාකයක්තියනම් යහපත්දට යහපත් විපාකයක් තියෙනවා ඇැබේ බීජේට අනුරූපෝය වැපුරප බීජේයට අනුරූපෝනි තලනං ඉස්සේ වී අසන්නක් ගඩ බෑනිි තලස්සන්නත්තම ලැබන්නේ. එනම් අකුසලට කුසල විපාකයක් කම්බින්නේ අකුසලට අකුසල විපාකයක් කම්බෙන්නේ. එනම් ආරම්මණය එල්ලුව සිත එකට කියවා තොර ආරම්මණය එල්ලුවද සිත රහතන් වහන්සේ අරම්මනවල එල්ලන්නේ එකලකු ගැඹුරු කරුණක් එකත්ම වෙෙලාතිබ බොත්් කියන්න අනි සෑම කෙනෙක් මාරහුණු සිට එල්ලන අරමුණනෝල. ඒ අරමුණුවල එල්ලල ආරම්මණයක් අරගෙන ඒගව භවයට අන්ඩෝනනි දෙ යන්ඩනං බුදුරජාණ වහන්සේ දේශනා කරන්නල විඤඥානපච්චා නාමරූපං අවි්‍යාපච්ඡා සංකාරා සංකාරපච්චා වි්ඥානං විඤ්ඥානපච්චා නාමරූපං නමරුපච්ා සලා එතන වර සංකාර පච්චේ විஞඥාන තර සංස්කාර තමයි පෙන්න්නල දුන්නේෙද ච්චර වෙ මොන සංස්කාරද පුඥාබි සංකාර ාබි සංකාර අනච්‍ය බි සංකාර කියල තවයි එකක් තියෙන එ අරපාවිචර දිහන දැ පෙන්ේ පඥා ිංකාර ාබි සංකාර දැන් ගන්නව එකක් අරගෙන දෙහපැතර යන්න නිකම්බ දැ යන්න දපික හොමදාව මෞකුසට. හිතර මෞකුසාක දුරජාන්නන්ස පැහැදිරීම දේශනා කලා ප්‍රතිසන්ධි විඤ්ඥානයකට බැසගන්ඩ සුදුසු ගර්භාෂයක් ඕෝනි සුදුසු ගර්ාෂනැතු බහින්නබේ. ඒකට මව යෘතුවීමෙන් පිරිසිඳුවෙන් ඕනි මවපිය දෙන්නගේ සම්බාධයක් ඇතිවෙන් ඕන. අන්න එතොකොට බහින්ඩ පුලා නැත්තම් බහින්න බේ දමනේද සිද්දවෙනි. මව ර්තුවීමෙන් පිසිඳදු වෙන්නවානි. මවපිය දෙන්නක සම්බන්ධයක් ඇතිවෙන්නඕනි. ස්ත්‍රී ඩිබා පුරුෂ සක්‍රාු ගර්භාසය සංශේචනය වෙන්න ඕනි එත්තන තියනෙ පැතිරීමක් ගලාගෙන යාමක් ඒ දෙ ඒ ගලාගෙන යන්නේ මවගත් ආහාරයෙන් සකස්සෙච්ච ස්ත්‍රී ඩිම්බ පියාගත් ආහාරයෙන් සකස්සෙච්ච පුරුෂ සකරාණු ඒ දෙක සංශේචනය වෙන ගර්බාසේ. එකට සම්බන්ධ වෙන සම්බන්ධ වනාවවෙ තන තියෙන යුක්තනුවක් ඒ යුක්තාානො මොන ඇද හැතුුණේ සතරමධාතු ඇයි සතරමහධාතු කියන් ආහාරය සතර මහධාතුන්නේ පටවි්‍යාපොත් තේචෝ වායෝ මවගත්ත ආහාරය ඇක නිර්මාණය වෙච්චදේඒ සතරමහදාතුම තමයි. පියාගත් ආහාරය සතරමහධාතු එ සකච්ච සක්‍රානු සතරමහ දහතු. ඒ දෙකකට සංසේචනය වෙන ගර්බාසිය දැන් බහින්න තැනත්තිීන. බදරජා ේශන ර ර විර්තුවේීමෙන් පිරිසිඳ ුවෙන්න්න ඕන මවපිය දෙන්නගේ සම්බන්ධයක් ඇතිවවෙෙන් ඕන චුති ප්‍රති සන්දිි දෙක ගල පන්නඕෝනි. චති ඒ කියන වර්තමාන භවිෙන් යනෝ මනත්තන් අතීත බවයෙන් එනවා කොහොම දෙේන්නේ ආරම්මණයක් කරහින. රරමණ කෙල් තිී සිතද. රාහතන් වහන්සේ අරානිෙකු සියලොම දෙනා අරමණය කෙල්ලනවසිත න ආරම්මණය ගන්නේ එතර රූපය නං අරමුණු කොළේ රූපය මට නම් කැමති දැන් ඇවිල්ල ප්‍රේතෙක් වෙල විලක් සැණ රූප ද නාම්රූප දෙකනම කැමති ප්‍රේතිවොත්තින්න ඒ කෞ එතමගේ දුව තමගේ පුතා තමගේ සහෝදරයා තමගේ බාරයාාව තමගේ ස්වාමියය ස්වාමිකුත්නය භාරයාවක කුත්නය පුතකුත්නය දරුවු සහෝදරයකුත්න සහෝදරයකුත්න ඥාතියකුත්න ඥාතිවරියකුත්නයක් තියෙන සතර මහධාතුන්ගේ ක්‍රියාවන් ඇබේ නාම රූප දෙකට කැමති අල්ලගත්තතා මොනුපුුරාහාරි මිනිබිරිහරිය අර විඤඥානය එල්ලුව ආරම්මණ දැන්ගේවට යනවා ගේ ඇතුලේ ඉතින් කියන ප්‍රේත ගඳයි ප්‍රේත ගදක් කියෙනවා. මොන ර හන්ගේ ම කියන ගෙදර දොස්තින මොන දොස්ද පෙරේත දොස් වර්්‍ය පෙරේතුව ඉන්නක් කියෙන. න කෞුද පෙරේතු තමන්ගේ මයි තමයිති. අන්න ප්‍රේතකමට තමයි යපෝ වෙන්නේ දැයි අරමුණ එල්ලවනි ප්‍රේට අරමුණක් තො රූපයට කැමති සබ්දයට කැමතිී ස්ුවදඩ කැමති රසයට කැමති පහසට කැමති. එල්ලු අසිත? ගණ්ඩ ආරම්මණයත් තිය බව දෙක සම්බන්ධ කර විඥාන පච්චන් නාම රූපා ද එතුොට අර මවගේ ගර්භාෂය යුක්ඨානුවටයන රූපය රූපයකව සරමහත් දාතුන්ගේ නිර්මාණය විච්චදී එක රූපියයි. බැසගත්තේ විඤ්ඥානයයි එතකොට විඤ්ඥානපච්චා නාම රූපා එතන පටන්ගත්ත වේදනා සං්ඥා සංකාර කියන ධර්මතාවයන් සම්බන්ධ වෙනවත් එක්කම මොකදද පටන්ගත් නම රපදක ක්‍රියාාව. ඕන විඤ්ඥාන පච්ච නාම රූපා පැහැදිලී දැන් එතකොඩ අන්න වැඩේ නවා මකදද වැඩින් දැ කියනවා කලලය කියලා. දැ දරුවක් පිළිසිඳ ගත්ත කියනවා. එකක ස්කෑන් කරල බල්ල කියනවා දුවක් නන්නේ පුතක් කියන්නේ අප බලාපොත්තුනේ න පුතේ බෝ දුවෙක් තමයි මන් නැති මොකකරි බාරිගම දැම කියන බරගඩි ප නිවර. දැන් එතකොට දුවක්ද පුතෙද්ද ඉන්නේ නාමරූප දෙකක්ද තියන්නේ. දෙැම ඉදැ හරි සතුටයි. හරි සතුරක් ඇතියෙනවා. ව අලුතෙන් විහාවෙලා රායාට දරු කෙබක් මෝයාද මවපදවිය ලබන්නේ යන දැක්කටම සතුට. දරුව එද්දාවේ. පුද්ගලේ දාව සත්‍ය දාව අ විඥානය අ ආරම්මණ එල්ලිච්ච විඥ්ානය. අර යුක්ඨානය සම්බන්ධවීම නිසා මොකක්ද පටන්ගත්තේ විං්ඥානපච්චා නාමරූපා ඔන්න පටන්ගත්තේ දැන් එතවට හරි සතුටි ඕ අපේ දුවනිට බබෙක් කම්බිට ඉන්නන්නේ දුවක් පුතෙක් කම්බෙන්ටින්න පුතෙක්්ද දේදන්නේ ද නාමරූප දෙක වැඩ එනවාද කලලය ඒගාවට එනවාඒ කල ලවස්ථාව එකට කියැන කල ලවස්ථාව බැසගත්ත ගමං කලලය ඉ පස්සේ එක පේසිය බෞට පත්වන ඒ මಸෝද ತර වගගේ බෞට පත්යන ඉට පසේ ගනය බවට පත් න පුංචි කිලි බිත්තරයක හಡග ඉට පස්සේ සති හතාක් ගිය තැන ද දෙක වැඩ නොයි ක්‍රියාවක් සිද්ධවෙෙන් දරුවක්කෝොතැන බද්ජලක්නෑ ක ක්‍රියාවත්ති තර සති පහ ගිය තැන හිස්සති යන තැන එකයි අදකතයන් තැන් දෙකයිකොල් දෙගත ඇ දෙයි අරපුංචි බිත්තරේ බුබුලු පහ කටගන්න මෙ ආපු විදිී බලාගැන්න නට. ඉස්කෑන් ක ලෝනන්න බලාගන්නට පොන් ඩක්ට කෙකුටුත්කි.දක වැඩන හිතතිය ැන එක යි අධ්‍යගතය තැන් දෙකයි කොල් දෙකතතියන් තැන් දෙකයි බුබුලු පහයි අ ිතර චූර ිත්තරේ වගේ හැටි එකතමයි ගණනය කිව. දෙක වැඩනෝ සතියොහ. එකකොලොස්සනි සතතිය හැත්ත හත්වනි දවස රාත්‍රයේ ඇ දෙකයි කන්දකයි නාස්‍ය ඇදිවයි ශරීරය සම්පූර්ණයනවායදොර ක්‍රියාවක්න මෙද තියෙන්නේ ද පුද්ලයද මෙහැ දෙන්නේ කල අබුදවස්ථාව බුදවස්ථාව පේශය බවට පේශය ගණය බවට දුවදදින්න පුතෙද්දවෙන්නේ අර සතර මහා ධාතු හාර සිතේ ක්‍රියාවද සිද්ධ වෙන්නේ ද සම්මුතියෙන් අල්ලගෙන තන්නහමෙන් පෝෂණය කර ගත්තේ නැද්ද සිත. රස්නාාවේ පෂණ කරගත්තනෙ ද සම්මතිය අල්ලගෙන. ඇයි මේ පරමාර්ථය දකි නෙත්තිේ. විං්ඥනපච්චා ර නාමරූප දෙක ක්‍රියාවක් පටන් ගතා. නාමරපච්චා සලායතන එ නාමරූප දෙක ප්‍රත්්‍යයි උපකාරයි ආයතන හයහදන්ඩ. ඒ කොස්සනි සතිය හැත්තතාත්වනි දවසරාත්‍රී අංග සම්පූර්ණයි නබැයි ඒත් එලියට එනබැ ඉදිරි කාලයම ගන්නවා එලියට ඇවිල්ල ජීවත්ෙන්ට පුළුවන් ආකාරයට මේ නාමර රූප දෙක සකස්සෙන්ට ඒකට අපි කියනමා සහත අටක් නමයක් එතොර දරුවයද බිහි කළේ නාමර රූප දෙකක්දඒ නාමර රූපද දෙක තුළ වැඩනේ ආයතන හයදදඒ ආයතන හයට එලියටමට පස්සේ ස්පර් සහයක් සිද්ධ වෙන්නඇද ඇසට රූප ස්පර්සයෙන් නඇද්දඒ දරුවට පංචිලාදරුව බඩකරුවයිඉන්නේ අර ොටි ලෙල්ලනද මහද පාට පටික්යෙම මොකොටද දරුවවා නවන්න නවග එක බෝ සද කුන් දෙකුත් කරන දී වයිංන් කලලා තිබාද දරුව එක දිය බල්ල හැඩීම නවත්තනල් ඇති රූපාරම්මණය නිගත්තේ ද නලවන්නකව දරුවත් නැලෝනේ දරවිත් අම්මගේ සබ්ද කටහ එනකට දරුවවා ගැඩීම නැවති ෙද විං්ඥා සුවද වත් කරන කිරි සුවද අම්ම අත්තට අරගෙන පපෝට ලංකරනකටම දරුවට දැන නොමකද නාස්සයෙන් ගන්ධාරම්මණය කිරි සුවද නැදද දැවුරනකොට රසරම්මණය නෙමේද තිරිබොනකොට පපෝඩ තුරුල් කරගෙන පහස පොට්ටාබාරම්මණය නෙමේද දරුවත් දැහැදන්නේ දැ? මරූප තොර විඥානපච්චා නාමරූපන් හා නාමරූප පච්චා විඤ්ාන දම නාමරූප දෙකනිසා කොහොමද විඤ්ඥානය ඇතිවන්. ප්‍රතිසන්දියදි විතරයි විඤ්ඥාන පච්ඡා නාමරූපන්. එකන නැවත භවයක් හදන්ඩ විතරයි අතීත භවයි වර්තමාන භවය සම්බන්ධ කරන්ඩයි විඥ්‍යානපච්චා නාමරූපන් දැ මේ පෙන්වී එතන ඉදල ක්‍රියාත්මක වෙන්නේ නාමරූප පච්චා විஞ්ඥාන. ඒ කොහොමද, දැන්ගේ ගර්භාශය ැස ගත්ත තැන ඉදලා දරුව විඳිනවා. විඳින්නේ ඇසකන නාශ්‍ය දිවශරීරය එක වැඩිලා නැහැ ඒ විඳින්නේ මවගේ පිකනිවැලට එක්ක සම්බන්ධය නිසා. මව විදදිනවද යම් විදධනයක් ඒ විදනය දරුවට දෙනවා. තෙර නද කියන එක. දරුවවා සම්බන්ධයලා ඉන්න මකෙන් පෙකනි වෙලින්. මව ගන්න යම ආරම්මණයක් ඇද ආරම්මණය දරුවට දෙැෙනවා තෙරෙන දක් කියෙනක් මේ ගැපුරුයි දෙතුර එතන වේදනාව දැනෙන දරුවට හඳුනගන්න මව යම් දෙයක් හඳන ගන්නවා දේදේම හඳුනගන්න කුසේන දරවා දර සඥාවත්තියන මව යම් සංස්කාරයක් ගන්නවාද ුණ්ඥාබි සංකාර පුඥාබි සංකාර තු අකුසල ආරම්මණයම ගන්නව දරවා වේදනා සඥ්ඥා සංකාර දරුවගේ මනසි ක්‍රියත්මකයි. දැන් අ රූපය සතරමහ දහතු කළලේමකක් සතරමහ දහතු. දැ එතකොට නාමරූපපච්චා වි්ඥා විඤ්ඥානය වර්තමානයේ පවතින්න නම් අපි විඳින් දෝනි. අපි හඳුනා ගන්ටෝනි අපේ සිත් බලවත්තෙන්ට ඕනි නැත්තම් විඥානයට පවතිනබ විඤ්ායට ආශයක චිතක්ෂණයයි චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා හැබැයි අපි එයාට ඉදිරියට යන්න ඉඩකඩ සලසලදීල තියෙනවා එමනඇද අපි විඳන විඳීම් තුළින් අපි හඳුනාගන්න දේ තුළින් අපේ සිත් බලවත්වීම තුළ විඤ්ඥානයට හැදෙන්න්න පුළුව එම නැත්ත විඤ්‍යානයට හැදන්න බැහැ ඇයි විඤ්ඥානයට රැදන්න බැරී විඤ්ඥානයට ආශ්‍යයක චිතක්ෂණයි එක චිතක්ෂණයක් කියන්නේ අත්පරයක් කෝටියකට බෙදුවත් ඊටත් වොඩා කෙටි කාලයයි සිතේ අශය. ඉටත්තර කෙටික ඇතිවනසනයෙන් නැතිවෙනවා. හැබැ ඇතිවනස්සනේ නැතිවෙන වෙනුවට අපි විඳීමේ සිතක් අදනවා. ඒක මහඳුනා ගැනීමේ සිතක් හදනවා. ඒකම බලවත්වීමේ සිතක් අදනව අන්න විඥානයට රැඳෙන්ඩ ඉඩහඩ සලසලදුන්න. රහතන් වහන්සේ කරන්නේ විඳන්නෙත්නේ හදුනාගන්නෙත් නෑ. කර්මසිත් හදන්නේෑ සාංස්කාර කියනව හදන්නන්නේ රහතන් වහන්සේ. එනම් නාමරූපපච්ඡා විඤ්ඥානං එහම් ප්‍රතක්ෂණ පුච්චරයා අර විඤ්ඥානපච්චා නාමරූප කියන ඒ ප්‍රත්්‍යයට අනුකෝලව නැවත හදිර වර්තමාන භාවේ නාමරූපච්ඡා විඤ්ඥාන. එන් නාමරූපදක ප්‍රත්්‍යය කරගන්නවා නැවතමේ විඤ්ඥානයේ ප්‍රවෘතිය පැවැත්ම සඳහා. රහතන් වහන්සේ කරන්නේ ඇසයි රූපය නිසා සිිතක් හැදනවා එතනින් අවත්තන. එතනින් යාඩේ අන්ඩ දෙන්නේ ඒ සිත ඇතිව නැති වෙනවා. රහතන් වවාසේ විදිින්නේ හඳුනාගන්නෙත්නේ රහතන් වවාන්ස විදිි නැත්තන් හදුනාගන්න නැත්තං කර්මසිත් දන්න ෙත්න්නේේ. කර්මසි තද නැත්තං ඒ ඇසයි රෝපයයි නිසා හැදුුණනු චක්කු විඤ්ඥානය සනයෙන් නිරුද්දයි. අ ඒවගේ මතම ශෝත විඥානය කනයි සබ්දය නිස් රාතන් වහන්සේ සබ්ද දැන ගැනීමේශිතක් හැදෙනවා ඇබේ ඒතැනින් නවත්නවා. විඳින්නේ රාහතන් වහස අස්වාද විඳි නද එ රූප දකලා අස්වාද විින්ඳදින්නේ නෑ කනින් සබ්දහල නාශයෙන් ගඳස්වන්ද විිඳල දිවෙන් රස අස්සාවාදල්ල බන්නේ ඒ තහැ ෘෂ්නාව අවසන් කරලලා නනිති අනි සෑම කෙනෙක්ම එන නාමරූපච්චා විඤ්ඥාන එහෙන අපි දෙමොකක්ද කරන්න ඕනේ නනවත් අන් තියනේ නාම රූපදක ක්‍රියාව. ඇතමයි පුනර්භාාවයන්නේෑ කිවී නාමරූප දෙක ක්‍රියාව පවතින තා කල් පුනර්භවයක්ත්තිීන එ පුනොර්භාවිතින් ප්‍රේතලෝකටත් යන්දේනවා තිරිසන් ලෝකෙටත් යන්න්න වෙන නිරේටත් යන් වෙන මේ වසරෙත් කටින චීවර පූජ කළ ගිජජකට පරවතේ තරම් විශාලට අපි සංසාරටින චීවරම පූජ කල ඇති දැ මේ මේ බහේට අත්ත එල්ල පූජ කර ගත්ත. ගිජ්ජකුට පාර්වතය දන්නනේ විශාල කන්දක්න ඒ තරමට අපි කටින චීවර පූජ කල්ල ඇති සංසාර වෙතාව නිවන්ද එක්කනේ ඇයි විං්්‍යාන පච්ච නාරපන් නවරපච්ච විඤඥා ර නමරූපච්ා වි්ඥාන ගැන ක්කල් නිවදකඩ බැහැ ඉඩ පස්ස අරමුණක්හදලදීලා ආය සම්බන්ධ කරනවා විඤ්ඥාන පච්චා නාමරූපා. දැන් තේරුුණ ධර්මදශන අවසන් කරන ද කාලීවරයි. පැහැදිලී ද කියපවා යඹුරුව. යැඹුරුවයි හැබැයි හොදට විවේකීව එකක තැනකට වෙලා එකඟ සිතින් තැන්පත් සිතිං හොදට පරීක්ෂ කල බලන්ට. ඒරෙන අවබෝධ කරන්න පුළුව. බුදුරජාන්සේ මේ ධර්මය දේශනා කළේ අවබෝධය පිස. ඒ අවබෝධ නොකරන තාක් කල්ල අපි මේ දුක්ෂයිත සරට වෙනවා. සසරය නිවනටයි බනකිවේ. අවශ්‍ය කරන්න තිෙච්චරයි. තවත් බයකට ඇවෙලලා තවත් කටිනයක් පූජ කරගෙන තවස් සසර දික්කරගන්නවද ඒ කටින චීවර පූචාව නාගිට හාමුදුරෝගේ නිවනට පනිශ්්‍රය කරගන්නවාද. මොකද හොඳේ. නිවනට උපනිශය කර ගන්ට ඒනම් මෙතෙ ක්‍රස්කර ගත්තාන ත ප්‍රමාන පුනිශක්තින් මෙනම් සඳහන් කළ එලා උ තු මනි ස තු ජීවිතයේ ජීවත් කරවේීම ධර්ම මාගේ පහිට ඉදිරේයට යාමට මහ ්‍ර ද ක ස පුරස ත්‍රයක සය දුරල හන්පපුරෂයායටත් ම නිර්මල ධර්මයක් දැන දෙදක ගනීම සබැවවි මත්බලක් සපය. ලලි චාමිණ ඉනෝ කාරහන් යෑන පින්න දරුවන්ට සනති විද්දු සහස්්‍යයන කොඩා දරුවන්ට, මෙම තු ධර්මය අවබෝධ ක ානමෙන් සිරු සසදුකින් දීම පිනිිසම ක්්‍ය ධ ර්රයේ කල්්‍යයාන මත්‍රය සුරල බේවා සි වාද කරනවා සැම ර් ය දර්මය න. තු ර් පින් ම දායි ගත්ත ಅ ො ද . ක්. එ නම් සඳහන් කලා නොකළ යම්තාක් ඥාතියද ධර්ම ශවනය කර පුශ්‍රවණය කරන රටවාශි ලෝකවාසි සසිියලු දෙනාගේම පරල වගේ ඥාතියෙන් සහි පත් කරගෙන ඉදම් මේ ඥාතියනම් හෝතු කියන ගාතාව කිය රැස්කරගතන ත ප්‍රමාණු පිනිිශක්තියෙන් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා සියලු දෙවියෝත් මේ පින් අනුමෝදන්වේවා දෙවියනුතුම් ම නිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙෙමු. ఆకసట చබు මట్టா దේවාనాగా మहिද్ధిక పഞ్ञంతం అనుुమෝதிత చరరక్కంතුులో కసాసනం ఆకసట్ట చබు මట தேේවාనాగా మहिද్ధిక పഞ్ञంతం అనుुమෝதிి్త చిరంరకంతు දేశනం ఆకసట్ట చබు මట్టாதேේవానాగామहि్ధిక pഞන්తం అனுమෝதிి్త చిరන්రకం తुమం පరంथి। ෙන් රැස්කරගත්තානන් ප්‍රමාණ පොනිශක්තිය ඔබාප සෑම දෙනාටම සංසාර දුකෙන් නිදහස්සීම පිණිසම හේතුවාස්නාවේවා කියලහිතාගෙන සාදුක්‍යයන්. සෑම් දෙනට මාසිරවාද කරනවා. අභිවාදනසිී ලිස්ස නිච්චංවතා ප්‍රචායිනෝ චත්තාා රෝදම්මා වඩ්ඩන්තිී ආයුවන් නෝසුකං බල. ආුරා රෝග්‍ය සම්පත්තිී සග්ග සම්පත්තිමවත්. ත නිබාන සම්පත්ති එමිනාතේ සමිච්චතු සැමදිනාටම තෙරවන්සරණයි. දේශක්කයෝ නිබ්පානන්